රුවන්වැලි මහසෑ විහාරස්ථානයේදී ඊයේ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වර්ෂාව ලැබුණා. නමුත් වැස්ස මදි. ගොඩගොවිතැන් සමහර ඒවා සාර්ථක වුණා වගාලින් තිබ්බ නිසා. නමුත් මඩගොවිතැන් වලිනුත් යම් කිසි විදිහේ ආදායමක් ලැබුණා වෙනදට වැඩිය. මොකද හේතුව මේ මට හිතෙනවා අර අපි කාබනික පොහොර වලට දක්වපු උත්සාහය දුක ප්‍රතිඵලයක් තිබ්බා කියලා. මොකද ඒක අවුරුදු 20ක් විතර අපි පාවිච්චි කරපු පොහොර වලට වඩා කුඩින් දාපු කහම අපේ ආයතන වලට ලැබෙන සියලු ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දන්නවනේ. ඉතින් අපිට විදුලි බිල ටිකක් අමාරුයි දරා ගන්න. අපි පාවිච්චි කරන අපේ ආවාස ගෙවල් වල ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන එක අපි ගෙවන්න ඕනේ. කජියට උනත් අපි කියන්නේ අපි මිනිස්සු පරිභෝජනය කරන ටික ගෙවන්න කියලා. මහාචාර්යතුමා වෛද්‍යවරුන්ගෙන් දැන් 6000ක් විතර පිටරට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය දේවල් හොයලා බලන්න කරන්න වෙයි නැත්නම් අපිට ග්‍රාමීය රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල් සියල්ලක්ම ඉතාම අමාරුයි යන බව පේනවා. එමෙන්ම මන්ත්‍රීවරයා අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වද බැහැදුටුවා. ජීවත් වීමේ අපහසු තාම ප්‍රබලව දැනෙනවා. සියලු දෙනාම එකට එකතු වෙලා මිනිස්සු දිහා බලන ස්වරූපෙකුත් නැහැ. ආදායක අවස්ථාවකට තියෙන කොට තියෙන ප්‍රශ්නය කාටද කියන්නේ මේ මිනිස්සුගේ දුක කාටකින්වත් වැඩක් නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.